අයිබුවන්. කෘෂිකර්මාන්තය ව්‍යාපාරයක් කරගන්නට අපිට හැකියාවක් තියෙනවා. නැත්නම් මේ කෘෂිකර්මාන්තය හැමදාම එක තැන ඉඳගෙන අපි කරනවා. නමුත් ඉතාමත් අපූරුවට කෘෂිකර්මාන්තය තුළින් තමන්ගේ ජීවනෝපාය සරිකරගත්තු හරි අපූරු පුද්ගලයෙක් හොයාගෙන අපි අද ඇවිල්ලා ඉන්නවා කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කෘෂිකර්ම උපදේශ කොට්ටාශයට අයිති වරාවල ගමට. මල් පැල, විසිතුරු පැල, පළතුරු පැල විතරක් නෙමෙයි, ඔබේත් මගේත් නිවෙස් අලංකාර කරගන්නට පුළුවන් බොහෝ පැල වර්ග මෙතනින් ඉතාමත් පහසු මිලකට ලබා ගන්නට පුළුවන්. නිවැරදි තාක්ෂණයේ යොදාගෙන ඔහු ඉතාමත් අපූරුවට මේ පැල තවාන කරගෙන යනවා. අද අපි ඔබට කියන්නේ ඔහුගේ කතාව. අපේ නෙතත් සිතත් සතුටු කරන්නට මෙහි මවගේ ලය සනසන්නට සමත් ව්‍යාපාරයක් වේ නම් එය ගහකොළ මතින් තැනෙන්නක් විය යුතුයි. එවන් ව්‍යාපාරයක අත්දැකීමක් ලබන ධම්මික ප්‍රභාත් මහතා මහ පොළොවටත් රටටත් බර නැති ණය නැති අපූරු පුද්ගලයෙක්. තමන් සිදු කරන ව්‍යාපාරය නිවැරදිව සිදු කිරීමට එය කැපවීම උනන්දුව තුළින් සිදු කළ යුතු බව තරයේ විශ්වාස කරන ධම්මික මහතා තම කාලයේ කළමනාකරණය කරගන්නේ දිනකට පැය 15ක් 18ක් පමණ වගා කටයුතු වල යෙදෙමින්. මම ව්‍යාපාරයක් විදියට පටන් ගත්ත දෙයක් නෙවෙයි මේක. මුලින්ම මේ මගේ නෝනා මේ ගෙදර ඉඳලා මේ එන දවසේම මේ මල් පෝච්චි 30-40ක් එහෙම අරගෙනම තමයි ආවේ. ඊට පස්සේ ඉතින් එයා ඉතින් ආසාවට ඉතින් මේ මල් වගාව දිගටම කරා. ඉතින් ඒක ටික කාලයක් යනකොට ඉතින් සෑහෙන ලොකු වගාවක් වුණා. මේ මටත් ඉතින් ආසයි තුනා මේ ඒ වගස් යට ඒව හොඳට ලස්සනට තියෙනවා දැක්කයන් පස්සේ මම ඊට පස්සේ මේ නෙට් හවුස් එක හදලා මේක මේ ගෘහය හදලා ඉවරලා මේ එළිය තීච්ච ඔක්කොගේම වටේම තීච්ච ඒවා මේක ඇතුළට දැම්මා. නිවැරදි තාක්ෂණය තුළින් ගුණාත්මක දිරිමත් පැලයක් නිපදවීම ඔහුගේ මූලික අරමුණයි. නිෂ්පාදනය කරන පැලය යම් ශේෂ්ත්‍රයක සිටූ පසු ඉන් උපරිම සාධාරණයක් ඉටු කිරීමට ඔහු උත්සාහ කරනවා. රජයේ රැකියාව කියදෙන ධම්මික ප්‍රභාත් මහතාගේ බිරිඳ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව උපාධියක් හිමි මල් වගාවට ලැදියාවක් දක්වන උත්සාහවන්ත දිරිය කාන්තාවක්. අධ්‍යාපනයේ ලබන දරුවන් දෙදෙනෙක් ඔවුන්ට සිටිනවා. ඔවුන් දෙදෙනාත් මේ මල් වගා ව්‍යාපාරයට හවුල් වන්නේ දෙමව්පියන්ට සහයෝගයක් වෙමින්. ඇත්තටම කිව්වොත් මහත්තයා මේ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන හා අලෙවි කටයුතු පිළිබඳ ව්‍යාපාරයක් තමයි කරගෙන ගියේ. ඊට පස්සේ කොහොම හරි ඇත්තටම දන්නේ නැහැ ටිකෙන් ටික එක නතර වෙලා අවසානයේ අපි නතර වුණේ මේ මල් වගාව කියන ව්‍යාපාරය ළඟ තමයි අවසානයේ අපි නතර වුණේ. ඉතින් ඒකට මං හිතන්නේ ඇත්තටම හේතුව තමයි අපේ මේ මං හිතන්නේ තියෙන දැඩි කැපවීම. ඇත්තටම ගෘහණියකට පුළුවන් රස්සාවක් කළත් නොකළත් අපිට ආර්ථිකයට ස්වාමියාට දායකත්වයක් දෙන්න ඒකට ඇත්තටම අවශ්‍ය වෙනවා දැඩි කැපවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ අධිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේකට මේ කරන දේ අවංකව අපි කොයි දේ කළත් අපි මං හිතන්නේ හරියට කරන්න ඕනේ. අපිම හරියට කරොත් ඕනම දේ මං හිතනවා අපිට යන්න පුළුවන් අපේ අවසාන ඉලක්කය කරා අපිට ළඟා වෙන්න පුළුවන්. පවුලේ විවේක කාලයේ වගාවට යොදා ගන්නා ඔවුන් ඉන් ලබන සතුට අසීමිතයි. කිසිවෙකුට යටත් නැති නිදහස් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන වරාවල පැලතවානේ විවිධ මාදිරියේ ඇන්තුරියම් වර්ගවල පැල ඉතා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඉතින් ඇත්තටම මේ ගත්තොත් මේ සපාරි කියන වර්ගයේ මේක ඉතාමත් දුර්ලභයි. කියන්නේ දැන් මේ වෙනකොට ටිකක් අඩු ඇත්තටම දුර්ලභ ගණයේ වර්ගයක්. මේක පින්ක් රෝමෑන් කියන වර්ගය. ඒකත් නෙදර්ලන්ඩ් වර්ගයක්. ඒ වගේ විශාල ඇන්තුරියන් ප්‍රමාණයක එකතුවක් අපි ළඟ තියෙනවා. අපේ මහත්තයාගේ ඇත්තටම ආසා වෙලා තියෙන්නේ
ලොකුම ඇන්තූරියන් එකතුවක් හදාගන්න මේ ඒ කියන්නේ වැඩි වර්ග ප්‍රමාණයක් අපි ළඟ විශාල වර්ග ප්‍රමාණයක් එකතු කරලා ලොකු කලෙක්ෂන් එකක් හදාගන්න ආසාවක් තියෙනවා මහත්තයාට. ඉතින් මමත් ඒ සඳහා මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මෙහිදී තමන්ගේ අභිමතය පරිදි පෙර තෝරා ගැනීමේ පහසුව ඕනෑම කෙනෙක්ට මෙහිදී ලැබෙනවා. ඇන්තූරියම් පැල ඇතුළු වෙනත් පැල වර්ග විකිණීම සඳහා අලෙවි අංශයක්ද ඔවුන් පවත්වාගෙන යනවා. ඇන්තූරියම් මෞෂාක එකතුව වරාවල පැලතවන්ට විශාල ආලෝකයක් ලබා දීලා විවිධ ඇන්තූරියම් වර්ග විශාල සංඛ්‍යාවක මෞෂාක ඔවුන් සතුව තිබෙනවා. ඇන්තූරියම් මෞෂාක මගින් බෝ කරගන්නා කුඩා පැල විකිණීමට සුදුසු තත්ත්වයට පත්වන තෙක් ගබඩා කර තබා ගන්නා ඔවුන් ගුණාත්මක පැලයක් නිෂ්පාදනය සඳහා විශාල වෙහෙසක් දරනවා. පැල බෝ කිරීම සඳහා කඳන් කපා නිවැරදි තාක්ෂණයට අනුකූලව ඒවා සකස් කරන ආකාරයත් හරිම ප්‍රශංසනීයයි. මේ තින්නේ මේ කඳක් කපලා ආපු පැල මේක ඇවිල් මේ නිව් බ්ලැක් කියන වර්ගයේ කඳක් කපලා ආපු පැල ප්‍රමාණයක් තියෙන්නේ. දැන් මේ පැලයක් අපි මේ එහෙම ගලෝලා අරගෙන මුල් එක්කලා තිහිටින විදිහට ගලෝලා ගත්තාම කිසිම කරදරයක් නැතුව මේ හොඳට මුල් තිනවා. මුල් පද්ධතිය හොඳටම තියෙනවා. ඊට පස්සේ දැන් මේ වර්ගයේ නිව් බ්ලැක් මේ අපි කොන්ඩිස් වතුර ටිකකින් මේක සෝදලා හොඳට අරගෙන පුතේ නිව් බ්ලැක් කියලා ලියන්නකෝ මේක. දෝනිත් ඉතින් උදව් කරනවා මේ වැඩවලට. මේ තින්නේ මාධ්‍යයක් හදාගත්ත වැලි කොටස් එකයි පොල් එලි කොටස් තුනක මාධ්‍යයක් මේ තින්නේ. මේ මාධ්‍ය අපි මේ දාලා ඉවරලා මේ සෝදගත්ත පැලේ මෙහෙම තියලා ඉවර වෙලා පෝර ටිකක් දාලා ඉවර වෙලා පැලේ පොඩ්ඩක් ඉදවෙන්න හදලා ඉවරලා මෙහෙම තියලා තියෙනවා. මේ වගේ හදාගත්ත පැල තමයි මේ මෙතන මේ තියලා තින්නේ. කඳන් කපලා උඩ කෑලියෝ හිටවල තින්නේ. මේ අතර අවශ්‍ය අය සඳහා ඇන්තූරියම් වගාවට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය මෞෂාක ආදී නිෂ්පාදනය කොට ලබා දීමට වරාවල පැලතවානේ ධම්මික මහත්මයා කටයුතු කරනවා. සබරගම් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මල් වගා කරුවන් දිරිමත් කිරීම සඳහා පුළුල් වැඩසටහනක් දියත් කර ඇති අතර ධම්මික මහතාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමටත් 50% ආධාර යටතේ යෙදුම් කීපයක් ලබා දීමටත් ඔවුන් කටයුතු කරලා. කෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම ගත්තහම ගොවි ජනතාවට සහ ව්‍යාපාරික ජනතාවට සේවය සැලසන්න ව්‍යාපෘති ඉතා විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් මල් වගාවට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. මේ අවුරුද්දේ වාර්ෂික සැලැස්ම ගත්තහම රුපියල් 118ක පමණ මුදලක් මල් වගාවේ දියුණු වෙනුවෙන් යොදවලා තියෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ ගත්තහම මල් වගාකරුවන් දහසකට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒගොල්ලන් එකතු කරලා අපි මල් සංගම් 27ක් දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වෙනවා. එතනදී ඇත්තටම මේ ධම්මික මහත්මාත් ඒ මල් වගාවෙන් ව්‍යාපාරික මට්ටමට පත්විච්ච එක් මහත්මිය. රුවන්වැල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කලාපය ගත්තහම කෘෂිකර්ම උපදේශක කොට්ටාස 5 මල් සංගම් 7ක් අපි පිහිටුලා තියෙනවා. ඒක සාමාජිකාවන් 300කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම කලාපේ මල් සංගම්වල සාමාජිකාවන් සඳහා රෝපණ ද්‍රව්‍ය ලබා දීමේදීත් මෞෂාක වගේ රෝපණ ද්‍රව්‍ය ආදී ලබා දීමේදීත් මෙතුමා විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. රන්වැල් මල් සංගමේ සභාපති විදියට ධම්මික ප්‍රපත් කුමාර මහත්මයා ක්‍රියා කරනවා. මෙතුමා මං හිතන්නේ අවුරුදු 10කට ආසන්න කාලයක් මේ මල් වගාව නිරත වෙනවා. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙලා සෑහෙන කාලයක් වෙනවා. දැන් ඒ එතුමා මං හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මේ ව්‍යාපාරයේ තාක්ෂණික වශයෙන් දියුණු කරලා ඉතාමත්ම ඉක්මනට ප්‍රගතියක් ලැබුවා. අපෙන් අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගත්තා. ඒ වගේම 50% සානධාරය යටතේ අපෙන් ලබා දෙන සෙවන දැල්, ඒ වගේම ප්ලාස්ටික් පෝච්චි, ඒ වගේම අපෙන් ලබා දෙන අනිකුත් සියලුම 50% ආධාර මෙතුමාට අපි ලබා දීලා තියෙනවා. ඕනම කෙනෙක්ට වෙලාව කාලේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. බොහොම පහසුවෙන් මේ වගේ වගාවක් කරගෙන තියාගෙන යන්න පුළුවන්කම තියෙන ඕනම කෙනෙක්ට කැපවීම විතරයි එතනට අවශ්‍ය වෙන්නේ.
ඉතාමත්ම ගුණාත්මකවාවෙන් ඉහළ නිරෝගී හොඳ පැලයක් තමන්ට නිෂ්පාදනය කළා පාරිභෝගික ජනතාවට ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත්ම වටින්නේ. උත්සාහවන්ත දිරිය මිනිසුන් රටට අවශ්‍ය යුගයක ධම්මික ප්‍රභාත් වැනි ධෛර්යවන්ත පුත්‍රයන් අපිට ලබා දෙන ආදර්ශය සුළුපටු නැහැ. තමන් සිදු කරන ව්‍යාපාරය අවංකව ඉතාම සාධාරණ ලෙස ඉටු කරන ඔවුන්ට ඔබේත් මගේත් ආශිර්වාදය හිමි විය යුතු නොවේද? හොඳයි, දැන් ඔබ ඒ දැක්ක හරි අපූරු පළතවන අපේ ධම්මික ප්‍රභාත් මහත්මයාගේ වරාවල පළතවන පිහිටලා තියෙන්නේ රුවන්වැල්ල මාර්ගයේ වරාවල ඉතාමත් ඔබට පහසුවෙන් පිවිසෙන්න පුළුවන් ස්ථානයක. ඉතින් ඔබට මේ ගැන තොරතුරු ලබා ගන්නට අවශ්‍ය නම් තවදුරටත් විස්තර දැනගන්නට අවශ්‍ය නම් ඔබට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් ලබා දීලා මේ ගැන තොරතුරු දැන කියා ගන්නට. ඉතින් මේ වැඩසටහන නරඹන ඔබට අපි ආරාධනා කරනවා ඔබේ ගෙවත්තත් ලස්සන කරගන්නට, අලංකාර කරගන්නට, මල් පැලයක්, එළවලු පැලයක් එකතු කරගෙන මේ හරි අපූර්ව අත්දැකීම ලබා ගන්නට කියලා. එහෙමනම් යලිත් සද්දිනකින් ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු අරගෙන යනවා ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරමි. ගොවි මහතුනි, ඔබේ වගාබිම සේනා දළඹ හානියෙන් ආරක්ෂා කරගන්න මෙම උපදෙස් පිළිපදින්න. නිර්දේශිත කෘමිනාශක පමණක් යොදන්න. වගාවට නයිට්‍රජන් පොහොර වැඩිපුර යොදන්න එපා. යාය එකට වගා කරන්න. වගාව නිරන්තරයෙන් පරීක්ෂා කරන්න. ආසාදිත භෝග අවශේෂ ගොඩ ගසා පුරුස්සා දමන්න. අස්වනු නෙලීමෙන් පසු වගා භූමිය ගැඹුරට සීසාන්න. හැකිතාක් ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවලට යොමුවන්න. වැඩි විස්තර සඳහා 19:20 හෝ 0.81 2 388 316 දුරකථන අංකයෙන් ගන්නෝරුව පැලැටේ සංරක්ෂණ සේවය අමතන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ පණිවිඩය. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කීඩෑ හානිය වාර්තා වනවා. පුත්තලම් දිස්ත්‍රික්කය, කුරුණෑගල, ගම්පහ, මුනරාගල, මන්නාරම වැනි ප්‍රදේශවලින් කීඩෑ හානිය වාර්තා වනවා. ඔබගේ වීවගාව දුඹුරු පැල කීඩෑ හානියෙන් බේරා ගන්න නිතර නිතර වගාව සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර බලන්න. නිර්දේශිත කෘමිනාශක යෙදීමට පෙර කුඹුරේ වතුර කපා තෙතමනය පමණක් රඳවා ගන්න. ගොයම තීරු බෙදා ගස පාමුලට හා මුළු ගසටම නිර්දේශිත කෘමිනාශක හොලකෝන් නොසලය යොදා විසිරුවා හරින්න. ක්‍රියාකාරීත්වෙන් වෙනස් නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන්න.